සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දුවේ. අපි මෙනෙහි කරමින් හිටියේ දේව අම්මට කිට්ටුවාම මොකද වෙන්නේ කියලා. ඒ ලෝකේ අද දෙව්මැදුරු වරගෙන බැලුවොත් වැඩියෙන්ම මේ දෙව්මැදුරු කැප කරලා තියෙන්නේ කාටද කියලා දේව අම්මට. එක එක නමින් දේව අම්මට පුදුම විදියට මේ දෙව්මැදුරු ටික කැප කරලා තියෙනවා. එතකොට මේ දෙව්මැදුරු කැප කරා විතරද නැහැ, සුද්ධ වූ සභාව, කතෝලික සභාව, ජීවිත මීසම ගොඩනැගුවේ මේ දේව අම්මගේ ජීවිතයත් එක්ක බද්ධ කරගෙන. එතකොට මීසම් රටාව ගොඩනගා ගන්න අත්විවාරමක් වුණේ දේව අම්මත් එක්ක යන ඒ එකමුතුකම. එතකොට මේ කතෝලික සභාව කවුද බලාගන්නේ කියලා ඇහුවොත් කාර්ය නේ දේව අම්මා. අම්මා කෙනෙක් වශයෙන් බලාගන්නවා. ගෝලයන්ව බලාගත්තේ කවුද කියලා ඇහුවොත් කාර්ය දේව අම්මා. එතකොට දේව අම්මා මේ ගෝලයන්ව බලාගෙන නතර වුණේ නැහැ. ගෝලයන්ගේ වැඩ කටයුතු සියල්ලක්ම සාර්ථක කරගන්න ඉතුමිණිය ඔවුන් සමග ජීවත් වුණා. එනිසා තමයි ශුද්ධාත්ම අභිෂේකයේ ලැබෙනකොට පෙන්තකොස්ස දවසේදීත් දේව අම්මව වට කරගෙන තමයි ගෝලියෝ ටික හිටියේ. මොකද දේව අම්මට මේ ශුද්ධාත්මෙන් වහන්සේ හුරුයි. දේව අම්මට මේ ශුද්ධාත්ම අභිෂේකයේ හුරුයි. දේව අම්මට මේ ශුද්ධාත්ම වචනය හුරුයි. ඒ නිසා අර ගෝලයන්ට පැහැදිලි වෙන්නේ නැතිකොට ගිනිදළු වගේ ඇවිල්ලා ඔළුවේ තියෙනකොට මේ මොහොතේ දේව අම්ම තමයි එදා කියලා දුන්නේ බය වෙන්න එපා. ශුද්ධාත්මයන් වහන්සේ ඔබව වසා ගන්නයි කියලා. මොකද වසාගත් තැනත්තියයි මේ කිව්වේ. ඉතින් මේ කිව්වට පස්සේ මොකද වුනේ? අද මදාත් වෙනවද කියලා ඇහුවොත් ඔව්. ඒ නිසා තමයි අදටත් මේ ජපමාලයේ කියන දේ තාම ඔබට මට උච්චාරණය කරන්න තියෙන්නේ. මේ රෝසරි එක ගොඩාක් වැදගත් වෙන්නේ ඒ නිසා තමයි. පතරනම් මේ තාත්තේ පුතේ දුවේ ඔබ කියාවි අයියෝ රෝසරි එකද මේක? ඉතින් සාමාන්‍ය දේවල් ওই කඩවල විකුණන්න තියෙන්නේ. ඇත්ත කඩවලල ඕන තරම් විකුණන්න තියෙවි රෝසරිස්. හැබැයි ඒ රෝසරි එක ඔබේ අතටපත් වුණාට පස්සේ මේක විකුණන එකක් නෙමේ. ඔබේ ජපමාලි ඔබ විකුණනවාද කාට හරි විකුණන්නේ නැහැ. ඒ නිසා ඕනෑම කෙනෙකුට අසනීප මොහොතවල වල මම මේ ජපමාලේ දීලා තියෙනවා. අද ඔබ මේක තියාගෙන යාඥා කරන්න කියලා. හැබැයි මට ආයේ හෙට ගෙනම් දෙන්න. අයියේ මේක ඇතුලේ මගේ ජීවිත ගමනක් තියෙනවා. දේව අම්මත් එක්ක ජපමාලයත් එක්ක ජීවිත ගමනක් තියෙනවා. ඒ නිසා මේ ජපමාලයේ උච්චාරණය කරන්න මොකද වෙන්නේ? ඔබේ මගේ ජීවිතයට බලයක් හම්බ වෙනවා විතරක් නෙමෙයි, වරප්‍රසාද හම්බ වෙන්න පටන් ගන්නවා. ඔබ කියාවි මේ වම්මනාද පාද විහිළු කතන්දර. මේ ජපමාලය මේ මගේ පූජාත්‍රයත් එක්කම මේ අවුරුදු වද 24ක් මේ කාල පරිච්ඡේදයට මේ එතන අවුරුදු 24ක් තිස්සේ මේ කුරුසයයි මේ ජපමාලයයි මේ මොහොතේදී මත් එක්කම තියාගෙන හිටියා. මේවා මාරු කරේ නැහැ. ඒ නිසා තමයි ජපමාලි ෆෝන් එකට අද අපිට කේස් එකක් තියෙනවා. හැබැයි සමහර වෙලාවට අපේ ජපමාලිට කේස් එකක් නැහැ. ඒ සමේ ජපමාලිට කේස් එකක් තියෙනවා. මේක තියෙන්නට ඕනේ ආරක්ෂාව. නිකම්ම නිකන් සාක්කුවේ දාගන්නේ නැහැ. ඒ නිසා දැන් මේක එහෙම තියාගත්තයි කියමුකෝ. එතකොට ආවි ඒකේ ප්‍රතිඵලයක් තියෙනවා. මේකෙදි ඔබ වහන්සේ නැත්නම් ඔබතුමා ඇරෙන්න වෙන කවුද දන්නේ? මම කියනවා ස්වර්ගයේ දන්නවා දෙවියන් වහන්සේ දන්නවා. ඉන්සතම රටන මේ තාත්ති පුතේ දුවේ ඉතාලියට ගිය මොහොතේදීත් එදා දවසේදී කනුන් වහන්සේත් එක්ක මේ බෙන්ඩික් පාප් වහන්සේ එදා දවසේදී මේ බැසිලිකාව ඇතුලෙන් යනකොට මං කිව්වේ අනේ මට පාප් වහන්සේ ළඟට යන්න අවස්ථාවක් නැහැ, කැමතිනම්
මේ මොහොතේදී පාප් වහන්සේට කියන්නකෝ මේ ජපමාලේ පොඩ්ඩක් කැවිලා ආශිර්වාද කරලා යන්න. මනුස්ස මට්ටම තුල හිතා ගන්න බෑ ඇයියේ යනකොට ගියේ මාල අපි ළඟින් ගියේ එනකොට යන්නේ දකුණු පැත්තේ අයිල් එකෙන් තමයි යන්නේ අනිත් පැත්තෙන් යන්නේ සෙකියුරිටි ගාර්ඩ්ස්ලත් එක්ක. හැබැයි කිව්වා විතරයි එකපාරටම නතර වෙලා ඒ මොහොතේදී අනිත් පැත්තට හැරිලා ක්‍රොස් කරගෙන ඇවිල්ලා මේ ජපමාලය ආශිර්වාද කළා. මට දරන්න බැරුව ගියා. මම බැසිලිකාවේ කෑ ගහලා ඇඬුවා. එදවල කියාවි ඕකේ එහෙනම් එහෙම වුණා වෙන්නේ නැති නැහැ. ලංකාවට මේ මොහොතේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ආපු වෙලාවේ නැවත වතාව මම කිව්වා අනේ පාප් වහන්සේට කියන්නකෝ මගේ මේ ජපමාලය ආශිර්වාද කරලා දෙන්න කියලා. එහෙම වුණාද? ඔව්. එහෙම වෙන නිසා තමයි එදා දවසේදී නේ මං මේ ආකාරයට ජපමාලය පාප් වහන්සේවිලා ස්පර්ශ කරන්නේ. එනිස පාප් වහන්සේවිල ළඟට ඇවිල්ලා හරියට අඳුරන කෙනෙක් වගේ අල්ලුවා. අල්ලලා උල්සමක් කිව්වේ. අම්මේ තාත්තේ පුතේ දුවේ, එනිස ඔබේ ජපමාලය කියන දේ මේ මොහොත වෙනකොට ඔබට හිතෙන්නට පුළුවන් ඔබ විතරයි දන්නේ කියලා. නැහැ, ස්වර්ගයට දන්නවා, දේව අම්මට දන්නවා. එනිස මේ මොහොතේදී මේවා යල් පැනපු දේවල් නෙමේ, කල් පැනපු දේවල් නෙමේ. මේවා නිකම් නිකම් වයසක මිනිසුන්ට හොඳ දේවල් නෙමේ. මේ දෙවියන් වහන්සේගේ වචනය. දෙවියන් වහන්සේගේ වචනේ තමයි නමෝ මරියනි. මේ ඔක්කොම දෙවියන් වහන්සේගේ වචන. ස්වර්ගයේ වැඩ සිටින යාඥව ස්වාමින් වහන්සේගේ වචනය. සුදු බයිබලයේ තුල තමයි මේ ජපමාලයේ මුගුණ වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබට කවුරු හරි කියනවා නම් ජපමාලේ කියන්න එපයි කියලා, ඒක සැබෑවක් නෙමෙයි. ඔබේ හදවත ඇතුලෙන් ජපමාලේ කියලා බලන්න, මේක පාවිච්චි කරලා බලන්න, මේක උපයෝගී කරලා බලන්න, මිනිස්සුන්ව නිදහස් කරලා බලන්න, මේ ජපමාලේ ඔළුවට දීලා යාඥා කරලා බලන්න, මිනිස්සුන්ට ලැබෙන සහනය සැනසීම. ඊට පස්සේ ඔබගේ ජපමාලේ කියලා ඉවර වෙලා මුළු ගේම ඒ ජපමාලේ ආරක්ෂා කළ ආශිර්වාද කරලා බලන්න, ඔබගේ ජීවිතයට අවශ්‍ය වෙන හැම වරප්‍රසාදයක්ම දීමනාවක්ම ඉහළ අහසේ පොළොව තලයේ ඇත්තක් වෙන්න දේව මාතාවන් මැදහත් වෙනවා. එදා ලූර්ද්වේ මැදහත් වෙච්ච දේව අම්මා, මේ මොහොත ප්‍රාතිමාවේ මැදහත් වෙච්ච දේව අම්මා, වේලංකන්නිවල මඩුපල්ලියේ මේ හැම තැනකම මැදහත් වෙච්ච අම්මා මේ මොහොතේදී ඔබේ ජීවිතයට උදව් කරાવી. චිස්පිටයි.